පස්වෙනි පරිච්ඡේදය ධාතු නිදානය පිළිබඳ කතාව ඉක්බිති සෑබඳිනු පිණිස සුදුසු භූමි භාගයක් සොයන්නට වටනේ යයි භූමි භාගයක් විමසා බලන්නේ මංගල සම්මත ගොනුන් 8 දෙනෙක් ගෙන්වා සුවඳ පැනින් නහවා අංවල රන් කොපු බහා ගෙලෙහි මල් දම් පළඳවා යකඩ දම් වලින් බඳවා මෙසේ සිටුවේය ඉදින් භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ යම් තැනක වැඩහිඳ ලොවට යහපත සලසන සේක්ද 5000ක් කල් සසුන පිහිටන්නේද එතැනට ගොන්නුතුමූම යකඩ දම් වලින් මිදී ස්තූපය පිහිටන තැන හාත්පස හැසිර සිව් දිශාවෙහි නිදත්වායි අදිෂ්ඨාන කොට පුරුෂයන්ට අන කෙලේය ඔහු එසේම කළාහුය රැය පහන් වූ පසු රජතෙමේ ගොනුන් අල්ලා ගැනීම පිණිස අදාළ පුරුෂයන්ට අන කෙලේය ඒ මිනිස්සු ගොස් ගොනුන් නොදැක දේවයන් වහන්ස ගොනුන් දකින්නට නැතැයි රජුට දැනූහ යව් සගයනි ගොනුන් ගිය තැන විමසා බලව් ඔහු ගොනුන් සොයමින් බැඳ තැනක් නොදැක ඔවුන්ගේ කුර සටහන් අනුව ගොස් සෑය බඳින තැන හාත්පස හැසිර සිව් දිශාවෙහි නිදා සිටි ගොනුන් දැක නිදා සිටි තැනින් නැගිටවන්නට නගුටෙන් අල්ලා මැඩලූ නමුත් නොහැකිව ගොස් රජුට දැන්වූහ දේවයන් වහන්ස ගොන්නු නොනැගිටිති එක් තැනක හාත්පස හැසිර දිව් දිශාවෙහි නිදාගත්තාහුය. එය ඇසූ රජු සේනාව පිරිවරා තෙමේම ගොස් ගොනුන් නැගිටවන්නට නොහැකි වූ තැන මෙසේ අදිටන් කෙලේය. ඉදින් මෙම ස්ථානයේහි ධාතුන් වහන්සේ පිහිටාලිය යුතු වෙයි නම් ගොන්නු නැගිට යත්වා. එසේ සිතූ සැනින්ම ගොන්නු නැගිට පලා ගියාහුය. රජතෙමේ ඒ ආශ්චර්ය දැක පැහැදීමට පත්ව පසුවදාත් කලින් කී පරිදිම අශ්වයින් සරසා යකඩ දම් වලින් බඳවා තැබ්බ විය. අශ්වයෝද ඒ ගොන්නු මෙන් ගොස් වැදහොත්තාය. රජු ගොස් එසේම අදිෂ්ඨාන කොට අශ්වයින් නැගිටෙව්වේය. පසුවදා ඇතෙකු අලංකාර ලෙස සරසා එසේින්ම අදිෂ්ඨාන කළේය. ඒ ඇතාත් දම්වැල් සිඳගෙන අලුයම් වේලාවට පෙර ගොස් සෑය බඳින තැන වැද හොත්තේය. රැය පහන් වූ පසු රජතුමා ඇත්ගොවන් කැඳවා ඇතාගෙන එවුයි පැවසුවේය. ඇත්ගොවෝ ඇතා බැඳ තිබූ තැන නොදැක දේවයන් වහන්ස. ඇතා බැඳ තැන පෙනෙන්නට නැත්තේයයි කීහ. එසේ වී නම් සගේනි වහා සොයා බලව්. කී කල්හි ඇත් ගොවෝ ඇත් පියවර අනුව සොයමින් යන්නේ සෑ පිහිටන තැන ඇතු ලැග සිටිනු දැක රජු වෙත ගොස් සැලකලාහුය. එය ඇසූ රජු කලින් කී ලෙසින් පිළිපැද ඇතු පෙරටුකොට පැමිණියේය. මෙසේ තුන් විමසීමකින් විමසා තෙරුන් සමීපයට ගොස් වැඳ උපස්ථාන කරමින් සෑ පිහිටන භූමිය ගත් බව දැනුම් දුන්නේය. එකල්හි සේරු නුවර සිව රජු බොහෝ පුද පඳුරු ගෙන්වාගෙන රජු දකින්නෙමි අවුත් රජු වැඳ එකත් පස්ව සිටියේය. රජතුමා ඒ රජු සමග සතුට ගෙන දෙන කතා බහකොට හිඳගත් කල්හි ලෝණ නුවර මහානාග රජුත් බොහෝ පුද පඳුරු ගෙන්වාගෙන රජ දකින්නෙමි අවුත් වැඳ එකත් පස්ව සිටියේය. රජතුමා ඒ රජු සමගද සතුට ගෙන දෙන කතා බහ කෙලේය. මේ ස්ථානයේහි දසබලයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පිහිටුවා ලන්නෙමි. තෙපිමාහට සහය වොයි ඔවුන් කැටුව ගොස් ධාතුන් වහන්සේ වඳිවි වැඳ විය. එකෙනෙහි ධාතුන් වහන්සේගෙන් සවනක් බුදු රැස විහිද ගියේය. දෙවියෝ සාදුකාර දුන්නාහු.
අහසින් මල් දම් වැටුණාහුය අපගේ ලංකාවෙහි අපගේ රටෙහි දසබලයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පිහිටන සීකැයි රජවරු සතුටට පත් වූහ මේ ධාතුන් වහන්සේ මහා ජනයාට ශාස්ත්‍රුන් වහන්සේ නමක් කළ යුතු දෙය සලසාලන සීකැයි වන්දනා කොට ගියාහුය රජ තෙමේ ඔවුන් ගිය කල්හි ගිරි අබා රජු කැඳවා දරුව උළු අඩුවන් නොපෙලා උළු ගඩොල් සාදවයි කීවේය දේවයන් වහන්ස නොසිතනු මැනව මම උළු ගඩොල් කරවන්නෙමි මෙසේ ඇති කල්හි ප්‍රමාද වන්නේය කීය අප සමීපෙහි රන් රිදී ටිකක් ඇත්තේය කොයින් ලබන්නෙමුදැයි ඇසූ කල්හි ගිරි අබා රජු මෙසේ කීවේය දේවයන් වහන්ස මහා පින්නති ශාස්ත්‍රෝන් වහන්සේ පුද සත්කාර සම්මාන ලබන සේක නුඹ වහන්සේ නොසිතා චෛත්‍යෙහි කටයුතු පටන්ගත මැනවයි ඒ කාවන්තිස්ස රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පුණ්‍ය මහත් බව පිළිබඳ අචින්තනීය කතාව අසා සතුටට පත්ව තෙරුන් සමීපයට ගොස් බණ අසා ධාතුන් වහන්සේ වන්දනා කොට නුවරට ගොස් සවස ආහාරගෙන යහනෙහි වැදහොත්තේ නින්දට බැසගත්තේය රය පහන් වූ පසු අවදිව උළු ගඩොල් ගැන සිතන කල්හි දොම්නසට පත් වූයේය. එකල්හි සක්දෙව් රජු විස්කම් දෙව්පුතු අමතා දරුව විශ්වකර්මයනි. කාවන්තිස්ස මහරජු අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධන් කොට මහත් වූ චෛත්‍යයක් කරවනු කැමැතිව උළු ගැන සිතයි. ඔබ ගොස් පහසු තැනකින් උළු ගඩොල් මවාලවයි පැවසීය. එය ඇසූ විස්කම් දෙව්පුතු දිලිඳු බ්‍රාහ්මණයෙකුගේ කුඹුරෙහි උළු ගඩොල් මවා දෙව්ලොවටම ගියේය. එකෙනෙහි කුඹුරු හිමි දුගී බමුණා හිමිදිරියේම තම කුඹුර දකිනු පිණිස ගොස් ඔබ මොබ බලන්නේ උළු ගඩොල් රාශිය දැක මෙය සිතුවේය. ඊයේ අප රජතුමා උළු ගඩොල් කෙසේ ලබන්නෙමුදැයි කතා කළේය. ඒ කාන්තයෙන්ම මා විසින් රජු පිණිස මහත් වූ පඳුරක් ලබන ලද්දේයයි සතුටුව උළු දෙකක් හරින්ගෙන රජු දැකීම පිණිස ගොස් රාජද්වාරයේහි සිට දන්වා යැව්වේය. රජ තෙමේ ඔහු කැඳවා කුමක් නිසා උදේම ආවේදැයි ඇසුවේය. දේවයන් වහන්ස මාගේ කුඹුරෙහි උළු රාශියක් දැක පාන්දරින්ම උළු දෙකක් ගෙන ආවෙමි. මෙබඳු වූ උළු සෑය බඳින්නට ගැලපෙන්නේ යැයි පෙන්නුවේය. රජ තෙමේ උළු දැක ඉතා සතුටු වී බමුණාට බොහෝ ධනය දුන්නේය. එකෙනෙහි වෙනත් හසුන් පතක් ගෙනාවේය. මාදම් පටුන දොරටුවෙන් රිදී නැව් සතරක්ද ස්වර්ණ භූමියෙන් රන් නැව් සතරක්ද ගොඩගසා ඇත්තාහුයැයි පටුන් මුවදොර වසන ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ධර්මපාල නැමැත්තා අවුත් රජුට දැනුම් දුන්නේය. රජ තෙමේ සතුටුව රන් රිදී ගෙන්වා ගත්තේය. එක් බිති රජතුමා චුල්ල පිණ්ඩ පාතික තිස්ස තෙරුන් සමීපයට ගොස් ආර්යයන් වහන්ස උළු භූමියට යන්නෙමි කීය. එය ඇසූ තෙරණුවෝ සතුටුව 500ක් පිරිවර භික්ෂූන් සමග උළු භූමියට වැඩම කළහ. මහා සාගල තෙරණුවෝත් මහින්ද තෙරණුවෝත් තම පිරිවර භික්ෂූන් සමග උළු භූමියට වැඩම කළාහුය. සේරු නුවර සිව රජුත් උළු භූමියට ගියේය. ලෝණ නුවර මහා නාග රජුත් උළු භූමියට ගියේය. සෝම නුවර ගිරි අබා රජුත් තම සේනාව පිරිවරා උළුගමට ගියේය. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේද රජවරුන්ගේ බලයද එකට එක් වූ තැනක් හේයින් ඒ ගල් තලාවට බලවාහන යන නම ලැබුණේය.
ඒ සියලු දෙන උළු බිමට රැස් වූවාහුය. තෙරුන් වහන්සේ උළු රාශිය දෙස බලා රජුට මෙසේ වදාළහ. මහරජාණෙනි, මේ උළු රාශිය චෛත්‍ය රාජයාගේ සියලු කටයුතු කිරීමට සෑහේ. සතුටු සිත් ඇති රජ තෙමේ සේනා පිරිවරාගෙන තෙමේම පළමු උළු කැටය ගත්තේය. එය දුටු සෙසු රජවරුද, ඇමතිවරුද, පිරිසද, සියලු භික්ෂූන්ද උළු ගත්තාහුය. එකල බර ඔසවා යන ගමන පමාවන්නේ යැයි රජු සිතුවේය. තෙරුන් වහන්සේ රජුගේ සිත දැන මෙසේ වදාළහ. මහරජාණෙනි, නොසිතනු මැනව, උළුගෙන යනු මැනවි. පසුවට දෙවියෝත් නාගාදීහුත් උළු භූමියේ පටන් සෑය බඳින තැන දක්වා නිරන්තරයෙන් උළු රැගෙන එන්නාහුය. ඔව්හු උළුගෙනවුත් සෑය බඳින තැන ගොඩ ගැසූහ. ඒ අනුසාරයෙන් චෛත්‍ය රාජයාගේ වැඩ නිමවන තාක්ම දෙව්, නා, ගුරුළු ආදීහු නිතර සිට උළුගෙනවුත් සෑ බඳින තැන සිව් දිශාවෙහි ගොඩ ගැසූහ. ඉක්බිති රජතෙමේ සියලු උළුවඩුවන් රැස් කරවා ඒ උළුවඩුවන් අතුරින් ජයසේන නම් උළුවඩුවා තෝරාගෙන ඔහුට ලක්ෂයක් අගනා සළු දෙකක්ද, කහවණු ලක්ෂයක්ද, රන් කුණ්ඩලාභරණ ආදියද දෙව්වේය. ඔහුගේ පිරිවර උළුවඩුවන්ට අලුත් වස්ත්‍රාදී සියලු උපකරණ දෙව්වේය. නොයෙක් අයුරින් මහත් වූ සම්මාන කොට තෙරුන් වහන්සේ සමග සාකච්ඡා කරන්නේ ආර්යයන් වහන්ස, අද වෙසක් පුන් පොහෝ දවසයි. ලලාට ධාතුන් වහන්සේගේ මංගල්‍ය කොට සෑය බඳින තැන උළු පිහිටුවා ලන්නට වටනීයයි කීවේය. එය ඇසූ තෙරණුවෝ යහපති මහරජාණෙනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උපන්දිනයේයි වදාරා චෛත්‍ය කර්මය කරනු පිණිස පස් දෙනෙක් ගත්තේය. ඔවුන්ගෙන් එක් අයෙක් වරදේව නමි, එක් අයෙක් සංඛ නමි, තව අයෙක් විජ්ජ නමි, තවකෙක් පුස්සදේව නමි, අනිත් කෙනා මහාදේව නමි. මේ වඩුවන් හට බොහෝ සත්කාර කරවා උත්සව වෙස් ගන්වා සියලු සැරසිල්ලෙන් අලංකාර කරවා රජුද තෙමේම සියලු අලංකාරයෙන් සැරසී පූජා විධාන කරවා භික්ෂු සංඝයාට සුවඳ මලින් පූජා කොට තුන්වරක් පැදකුණු කොට සිව් තැනෙක්හි පසඟ පිහිටුවා වැඳ නැගිට රන් පුන් කලස් ඇති තැනට පිවිස රන් ඔබවන ලද මැණික්, මුතු, රුවනින් තැනූ කරකවන දණ්ඩ මව්පියන් ජීවමානව සිටින ඒ මව්පිය දෙදෙන වෙතින් මැනවින් සැරසීගත් ඉතා මංගල සම්මත අමාත්‍ය පුත්‍රයෙකු වෙතින් ගෙන්වාගෙන එහි මහත් වූ සෑයක් කරන්නේ රජු තෙමේම කරකවන දණ්ඩගෙන චෛත්‍යයට වෙන් කළ භූමිය වටා කැරකි එකත් පස්ව සිටියේය. ඉක්බිති උළුවඩු තෙමේ සුභ නැකතින් සුභ මොහොතින් චෛත්‍ය ස්ථානයෙහි ගඩොලක් පිහිටෙව්වේය. එකිනෙහි 240,000 යොදුන් ඝනකඩ බොල් මහපොළව සාදුකාරයක් පවත්වන ආකාරයෙන් මහත් නාදයක් පැවැත්වුවේය. දෙවි මිනිස්සු දිනපතා සෑහෙන පමණට මැටි ඇඹරුම් ගලහිලා කොටා කුල්ලෙන් පොලා දෙත්. මෙසේ කරමින් කිහිප දිනකින් පේසා වළලු තුන බැඳ මහත් වූ භික්ෂු සංඝයාට දැනුම් දුන්නේය. එය ඇසූ සංඝ තෙමේ චුන්ද උත්තර නම් සාමණේර දෙනම කැඳෙව්වේය. තෙපි හිමවතට ගොස් මේද වර්ණ පාසාන රැගෙන එව්. එසමයෙහි ඒ සාමණේරවරු උපතින් සොළොස්වස් ඇතිව ෂඩ් අභිඤ්ඤා සිව් පිළිසිඹියා පත්ව සිටියාහුය.
මහා සීනාශ්‍රව භික්ෂූන් වහන්සේලාගේ සමීපෙහි භික්ෂු සංඝයාගේ වචනය අසා පිළිගෙන අහසට පැන නැගී තම 이르දි බලයෙන් හිමාල පර්වතයෙන් මේද වර්ණ පාසානියන් රැගෙන වැඩියාහුය. එයින් එක් පාසානයක් ධාතු ගර්භයෙහි බිම අතුරා සතර පැත්තෙන් පාසාන සතරක් පිහිටුවා අනිත් පාසානය ධාතු ගර්භය වැසීම පිණිස අන් අයට නොපෙනෙනසේ තැබුවාහුය. එකල්හි රජතෙමේ ධාතු ගර්භෙහි වැඩ නිමා කොට නව කෝටියක පමණ රන් ගෙන්වා රන් කරුවන්ට දී ධාතු ගර්භයට රන් උළු කරවයි අන කලේය. ඒ රන් කරෝ දිගින් රියනක් පමණ පළලින් වියතක් පමණ කොට සතර අගලක් ඝනකමට රන් ගඩොල් කොට ධාතු ගර්භය බැඳා හොය. ඒ ධාතු ගර්භය වනාහි උසින් රියන් 16කි. සතර අතට දිග පළල රියන් 10 බැගින් කොට රන් ගඩොලින් නිමවා ධාතු ගර්භය මැද සත් රුවන් සිනේරු පර්වතයක් කරවා සිනේරු පර්වත මුදුනේ ජාතිමත් රත් සිරියල් පාණ්ඩු කම්බල ශෛලාසනයක් කරවා රන් රුවනින් පරසතුරුකක් කරවා රිදියෙන් තැනු සුදුසේ සතක්ගත් මහබඹු ශාස්ත්‍රෝන් වහන්සේගේ ප්‍රතිමාවට ඉහලින් දරා සිටින අයුරු කරවීය. සිනේරු පර්වත පාමුල සුවඳ මඩ පුරවා නිල් මහනෙල් මලින් සරසා රණින් තනු කලස් 108ක් තැබ්බ වීය. ඊට අනතුරුව සුවඳ මඩ පුරවා රතු පියුමින් සරසා රිදියෙන් තනු කලස් 108ක් තැබ්බ වීය. ඊට අනතුරුව සුවඳ මඩ පුරවා සුදු උපුල් මලින් සරසා මැණිකෙන් කළ 108ක් කලස් තැබ්බ විය. ඊට අනතුරුව සුවඳ මඩ පුරවා සපු මලින් සරසා පద్මරාග මැණිකෙන් කළ 108ක් කලස් තැබ්බ විය. ඊට අනතුරුව සුවඳ මඩ පුරවා පස් පියුමින් සරසා මැටියෙන් කළ 108ක් කලස් තැබ්බ විය. ඒ කලස් අතුරෙහි සුවඳ මඩ පුරවා සත් රුවනින් තැනු වහන්තරා තැබ්බ විය. රණින් තැනු සත් රුවනින් තැනු විචිත්‍ර මල්කම් ලියකම් පුන් කලස් සිරිවච්ච නන්දියා වට්ට භද්‍ර පීඨාදියද ඇත් අස් සිංහ ව්‍යාග්‍ර වුෂඹ පන්තීන්ද කරවීය. දෙව්ලොවින් වැඩමවීම යමක මහා ප්‍රතිහාරය ධනපාල අඟුලිමාල ආලවක දමනය ආදියද සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහා කස්සප ආදී තෙරුන් වහන්සේද 80 මහා ශ්‍රාවක රූපද කරවීය. සිනේරු පර්වත මැද භාගයේහි තරු සමූහය පිරිවැරු සඳ මඩලක් රිදියෙන් කරවීය. රස්මාලාවෙන් සැරසුණු රණින් කළ හිරු මඩලක්ද කරවීය. සිනේරු පර්වතය මත පරසතු රුක් මුල පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි අපගේ ශාස්ත්‍රෝන් වහන්සේගේ පිළිම වහන්සේ ඝන රතු රණින් කරවා මාතෘ දෙවි ප්‍රමුඛ දස දහස් සක්වල දෙවියන්ට අභිධර්මය දෙසමින් වැඩ හිඳින අයුරු කරවීය. ඒ පිළිම වහන්සේගේ නියවිස්සක්ද නේත්‍ර තලද සුදු තැන්ද ජාතිමත් ස්පටික මාණිකයෙන් කරවීය. රණින් තැනූ ඇඟිලිද අතුල් පතුල්ද දන්තාවරණද ඇසෙහි රතු තැන්ද ජාතිමත් පබළුවලින් කරවීය. කෙස් රැවුල් ඇහිබැම ආදී තැන් ඉඳුනිල් මැණිකෙන් කරවූයේය. සම සතලිස් දත් දියමන්තියෙන් තනන ලද්දාහුය. ඕන රෝමය වනාහි රන් බිත්තියක තබන ලද රිදී බුබුලක් විලසින් රිදියෙන්ම වූයේය. භාග්‍යවතුන් වහන්සේගේ අනවලෝකිත මුදුන මත සත්තරුවනින් විචිත්‍ර වූ කිකිණි තැලෙන් වටකර වූයේය.
මණ්ඩපය ඇතුළෙහි නව ලක්ෂයක් අගනා මුතු දැල් එල්ලා සිත් කළු වියනක් බඳවා මණ්ඩපය කෙළවර මුතු දැල් අතර සත් රුවණින් විසිතුරු කිකිණි දැල් වට කරවීය අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මාතෘ දේව පුත්‍රයාත් සත් රුවණින්ම කරවීය එසේම ඒ රාවණ ඇතු විස්කම් දෙව්පුතු ආදීන්ද පන්සිලු දෙව්පුතු ආදී ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයෝද සහම්පති බ්‍රහ්මාදී මහා බ්‍රහ්මයන්ද කර වූයේය වෙස්සන්තර ජාතකය කරන කලී සංජය මහරජු පුසති දේවිය ආදියද මන්ත්‍රී දේවිය දරු දෙදෙනාද පූජක බ්‍රාහ්මනාදීන්ද කරවීය විදුර සෝනදත්ත මහා නාරද කස්සප සුත සෝම සුප්පාරක සංඛපාල ජාතකාදියද දම්සක් පැවතුම් මහා සමය සූත්‍රාදිය වදාරණ අයුරුද සුදවුන් මහරජු මහා මායා ප්‍රජාපති ගෞතමි භද්ද කච්චායන රාහුල මාතා දේවි රාහුල කුමරු චන්නද කන්තක අසුද මහාභිනික්මනද මහා බෝමැඩද අසු මහා සව්වන් වහන්සේලාද කොසල් මහරජු අනේපිඬු මහසිටු සුළු අනේපිඬු සිටු විශාඛා සුප්පාවාසාද පසුව චුල්ලපිණ්ඩ පාතික තෙරුන්ද තමන්වද කරවා ඒ සියල්ල ධාතු ගර්භෙහි පිහිටෙව්වේය මෙසේ ධාතු ගර්භෙහි පූජා විධාන මනා කොට බෙදා ඊතා මනහර කොට කරවා තෙරුන් වහන්සේ සමග කතා කෙලේය ස්වාමීනි ධාතු ගර්භෙහි මා විසින් කල යුත්ත නිමවන ලද්දේය හෙට රෙහෙන නැකතින් ධාතු නිධානය කරන්නෙමි ආර්යයන් වහන්සේත් කේශ ධාතුන් වහන්සේලා රැගෙන වඩිත්වායි තිස්ස තෙරුන්ට භාර කළේය තෙරුන් වහන්සේ එය අසා යහපති මහරජාණෙනි කේශ ධාතුන් වහන්සේලා සොයා බලා රැගෙන එන්නෙමුයි වදාරා තම ශිෂ්‍යවර සිව තෙරුන් කැඳවා ඇවත්නි භූමින්දර නාවිමනෙහි ජයසේන නම් නාරජෙක් වසයි ඔහු සමීපෙහි කේශ ධාතුන් වහන්සේලා ඇත්තාහ තපුස්ස භල්ලික දෙසොහයුරු වෙලෙන්දන්ගේ කේශ ධාතු පුදන කාලෙහි ඔවුන්ගේ ප්‍රමාදය දැන නාගරාජ තෙමේ කේශ ධාතුන් වහන්සේලා දෙනමක් ගෙනවුත් නාවිමනෙහි වඩා හිඳුවා ගත්තේය ඔබ ඒ ධාතුන් වහන්සේලා ගෙනවුත් රජුට දෙවයි අන කළසේක සිව තෙරණුවෝ ඒ වචනය පිළිගෙන පිටත් වූහ ඉක්බිති කාවන්තිස්ස රජු තම සොහොයුරිය වූ සෝමදේවියටද බෑනනුවන් වූ ගිරියබා රජුටද හසුනක් යැව්වේය හෙට ධාතු නිධානය කරන්නෙමු තෙපි සෙනගගෙන පැමිණෙව්යි ලෝණනුවර මහානාග රජුටද සේරුනුවර සිව රජුටද එසේින්ම හසුන් යවා තෙමේත් තමාගේ විජිතෙහි මගේ අතින් යටත් පිරිසෙයින් එක් කරීසයක කුඹුරක් ලද තැන් පටන් සියලු දෙනාත් පිරිවර සහිතව පැමිණෙව් කියා බෙර හැසිරවීය එය අසා සොම්නසටපත් මහා ජනයෝ තම තමන්ට හැකි පමණින් ඇඳුම් ආයිත්තම් වලින් සැරසී පැමිණියාහුය රජ තෙමේ රැය පහන් වූ කල්හි සියලු සේනාවෝ සුවඳ මල් ධූප ධජ ආදිය ගෙන්වා ධාතු නිධානයට පැමිණෙත්වා භික්ෂු සංඝයාට මහත් දන් දී තුන් සිවුරු පිණිස මහර්ග වස්ත්‍ර පුදා තෙමේත් සියලු අලංකාරයෙන් සැරසී නොඑක් අග්‍ර රස බොජුන් අනුභව කොට උපෝසත සිල් අදිෂ්ඨාන කොට මැණික් කුණ්ඩලාභරණ මැණික් ඉනපටි මැණික් පාවලලු මැණික් වලලු ආදියෙන් විසිතුරු ලෙස සැරසී සියලු අලංකාරයෙන් විභූසිතව කසීසලු ආදී සියුම් වස්ත්‍රයන් හැඳ පැළඳ
නැටුම් ගැයුම් වැයුම් ආදී තූර්ය භාණ්ඩයන්ගත් අත් ඇති දිව්‍ය අප්සරාවන් හා සමාන වූ නාටක ස්ත්‍රීන් පිරිවරාගෙන කියන ලද ආකාරයෙන් සැරසීගත් ජනයා සමග මහා භික්ෂු සංඝයා වැඳ සිටියේය. ඉක්බිති සෝමනුවර ගිරි අබාරජොත් සියලු නුවරවාසී හොත් තම තමන්ට හැකි පමණින් සැරසී ධාතු නිධානයට පැමිණෙත්වායි නගරේහි බෙර හසුරුවා තෙමේත් සියලු අලංකාරයෙන් සැරසී මනාව සැරසීගත් ඇමති සමූහයා පිරිවරා නික්මුණේය. සෝමදේවියත් හිස සෝදා ස්නානය කොට අලුත් වස්ත්‍ර හැඳ පැළඳ සියලු අලංකාරයෙන් සැරසී දිව්‍ය අප්සරාවක් සෙයින් තම පිරිවර 500ක් කුමාරිකාවන් නිල් වතින් සරසවා එසේින්ම අලංකාර කොට පුන් කලස් අතට දී ඔවුන්ට අනතුරුව 500ක් කුමාරිකාවන් රන් පැහැවතින් සරසවා එසේින්ම අලංකාර කොට පූජා භාණ්ඩයන් අතට දී ඔවුන්ට අනතුරුව 500ක් කුමාරිකාවන් රතු පැහැවතින් සරසවා එසේින්ම අලංකාර කොට විචිත්‍ර මල් පිර වූ බඳුන් අතට දී ඔවුන්ට අනතුරුව 500ක් කුමාරිකාවන් සුදු වතින් සරසවා එසේින්ම අලංකාර කොට දුම් කබල් අතට දී මෙසේ පූජා විධාන පිළියල කොට පිරිවරින් යුතුව චෛත්‍යාංගණයට ගොස් මහත් භික්ෂු සංඝයා පසඟ පිහිටුවා වැඳ සුවඳ මල් ආදියෙන් පූජා පවත්වා සිය සැමියා වූ ගිරි අබාරජ සමග එකත් පස්ව සිටගත්තාය. ලෝණ නුවර මහා නාග රජුත් සියලු අලංකාරයෙන් සැරසී ස්වර්ණාභරණයෙන් සැරසීගත් අමාත්‍ය මණ්ඩලය පිරිවරා නැටුම් ගැයුම් වැයුම් තූර්යනාදයෙන් යුක්තව සුවඳ මල් දුම් කබල් අතට දී චෛත්‍යස්ථානයට ගොස් භික්ෂු සංඝයා වැඳ එකත් පස්ව සිටියේය. සේරු නුවර සිව රජුත් තමන්ගේ සියලු අලංකාරයෙන් සැරසී මහත් පිරිවර සහිතව පූජා විධානයන් අතටගෙන මහත් වූ භික්ෂු සංඝයා වැඳ එකත් පස්ව සිටගත්තේය. රාජ පිරිස තමන්ගේ හැකි පමණින් අලංකාරවතින් සැරසී සඳුන් මල් ආදියෙන් සෝභමානව නලලෙහි මුතුදැල් එල්ලෙන විචිත්‍ර රන්පට බැඳ අත් අහබරණ ආදී නොඑක් අබරණින් දිව්‍ය පිරිසක් මෙන් මැනවින් සැරසී ඒ ඒ වේශයන්ට අනුරූප වූ විවිධ ආයුධගෙන එකත් පස්ව සිටියාහුය. සිංහ ව්‍යාග්‍ර දිවි සම් අතුරන ලද රණින් අලංකාර කරන ලද රන්ධජ රන්දැල් ආදියෙන් සරසන ලද රථයන්හි සියලු අලංකාරයෙන් විසිතුරු රියදුරෝ එහි නැග එකත් පස්ව සිටියාහුය. බ්‍රාහ්මණ පුත්‍රාදී හුසරසූ සම්පොරවා සෝභමානව එකත් පස්ව සිටියාහුය. බොහෝ ඇමතිවරුත් තම තමන්ගේ තනතුරුවලට සරිලන වස්ත්‍රාභරණයෙන් සැරසී පිරිවර සහිතව එකත් පස්ව සිටියාහුය. සුවඳ පැන් පිර වූ වාලම්පූරී සංඛ්‍යක්ගෙන පූණ නූල ඒකාංශ කොට දමාගත් බමුණු තලප්පා බැඳගත් පුරෝහිත බ්‍රාහ්මණයෝ පිරිවර සහිතව පූජා විධාන අතටගෙන මහත් භික්ෂු සංඝයා වැඳ ජයඝෝෂා පවත්වමින් මෙසේ කිව්වාහුය. කේමං සුභික්ඛං භවතු නිච්චං ජනපදං සිවං සස්සානි සමුප්පජ්ජන්තු රඤ්ඤෝ ඒවං ජයසියුං. හැමට රැකවරණ ලැබ සියල්ලෙන් සරුසාර වේවා. ජනපදය නිතර ශාන්ත වේවා. ධාන්‍යයෝ සරුව වැඩෙත්වා. මෙසේ රජු හට ජයම වේවා.
අවශේෂ මහා ජනයෝ මෙසේ පැවසූහ. සමුද්‍රය සීමා කොටගත් සයුර නැමැති කඩුක්කන් පළඳාගත් සිරිලක් අඟන සමග ඇමතිගණ පිරිවරා රජතෙමේ වාසය කරත්වායි. මෙසේ පවසා අපගේ ආර්ය වූ කාවන්තිස්ස මහරජාණෝ සදේවක ලෝකයාගේ ඒක පුද්ගල වූ ලෝකනාථයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ මෙහි පිටුවන්නාහුයයි තම තමන්ට හැකි පමණින් සැරසී ගත්තාහුය. කුදුමිටි ආදී හොත් සියලු ජනයා පූජා භාණ්ඩගෙන සාදුකාර දෙමින් සිටියාහුය. මේ චෛත්‍යස්ථානයේහි රැස් වූ පිරිස මෙසේ දත යුත්තේය. ශාස්ත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝ, වරහන් තුල වෙලෙන්දෝ ය, නියම් ගම් වැසියෝය. ඔවුන් සැම එක්ව සියලු අලංකාරයෙන් සැරසී මල් ආදියගෙන සිටියාහුය. ගණනාවීතිවන්තාතේ අනේකේච මහජනා සමුන්දු පන්තරත්තුව කත්තියා සමුපාගත. අනේක වූ මහජනයෝ ගණන් ඉක්ම ගියාහුය. සයුර ගොඩ ගලන සෙයින් ශාස්ත්‍රියයෝ පැමිණියාහුය. අලංකතෝ මහරාජා සරාජ පරිවාරිතු දේව රාජා යතසක්කු අට්ඨාසි චේතියංගනු. අලංකාරව සැරසීගත් මහරජු රාජ පිරිවර සහිතව සක්තෙව් රජසෙයින් චෛත්‍යංගනෙහි සිටියේය. සාදුවාදේන සත්තානං පංචංග තුරීහිච හත්තස්ස රත සන්ධේන සමාකින්නම් මහීතලං. සත්වයන්ගේ සාදුකාර නාදයෙන්ද පසඟ තුරු නදින්ද ඇත් අස් රිය හඬින්ද මිහිතලය පිරී ගියේය. එක් බිති චුල්ල පිණ්ඩ පාතික තිස්ස තෙරණුවෝ සිය ශිෂ්‍යවර 500ක් ශීනාශ්‍රවයන් වහන්සේලා පිරිවරා චෛත්‍යස්ථානයටම වැඩිසේක. මහා සාගල තෙරණුවෝත් 500ක් ශීනාශ්‍රව භික්ෂූන් පිරිවරා චෛත්‍යස්ථානයටම වැඩිසේක. මහින්ද තෙරණුවෝත් තම ශිෂ්‍යවර 60ක් පමණ ශීනාශ්‍රව භික්ෂූන් පිරිවරා චෛත්‍යස්ථානයටම වැඩිසේක. මෙසේ මේ නියමයෙන් එක් නමක්, දෙනමක්, තුන් නමක්, සිව් නමක්, පස් නමක් ශීනාශ්‍රව භික්ෂූහු වඩිනසේක් දහසක් පමණ වූහ. චුල්ල පිණ්ඩ පාතික තිස්ස තෙරණුවෝ මෙපමණ වූ භික්ෂූන් පිරිවරා චෛත්‍යංගනෙහි හිඳගත් සේක. රජතුමා පැමිණ පසඟ පිහිටුවා වැඳ තෙරුන් සමග කතා කෙළේය. ආර්යයන් වහන්ස, කේශ ධාතු කොයින් ලබන්නේමුද? එසෙනින් තිස්ස තෙරණුවෝ තම ශිෂ්‍යවර සිව තෙරුන් දෙස බැලූ සේක. උන්වහන්සේ එසේ බැලූ කෙනෙහිම හුන්තැනින් නැගිට සිවුරු පොරවා මහත් භික්ෂු සංඝයා වැඳ ෂඩ් අභිඤ්ඤාලාභී මහා ශීනාශ්‍රව වූසේක් සතරවැනි ධානයට සමවැදී ඉන් නැගිට පොළොවෙහි කිමිදී භූමින්දර නාවිමනෙහි පහළ වූසේක. එසමයෙහි ජයසේන නාරජු තම බෑනා සමග දෙකෝටියක් සමග නාගයින් පිරිවරා මහා යස විඳිමින් හුන්නේය. ඉංගියෙන් සංඥාවක් දී තෙරුන් වහන්සේ දුරින්ම වඩිනු දැක සිටුවේය.
මේ නාවිමනෙහි ශ්‍රමණයින් විසින් කළ යුතු දෙයක් නැත්තේය. නිසකවම කේශ ධාතු නිසා පැමිණියා වන්නේයයි නැගිට ධාතු ඝරයට පිවිස ධාතු කරඬුව ගිල දමා කිසිවක් නොදන්නාසේින් හුන්නේය. එවේලෙහි තෙරණුවෝ ඔහු වෙත පැමිණිසේක. නා රජු පෙර ගමන් ගොස් පිළිසඳර කතා කරන්නේ තෙරුන් සමග මෙය පැවසුවේය. කුමක් හේයින් ආර්යයන් වහන්සේ වැඩිසේක්ද? ඊ පැවසූ කල්හි මෙසේ වදාළසේක. අපගේ ත්‍රෛලෝක්‍යනාථ වූ සම්බුදු රජුන්ගේ කේශ ධාතු නිසාවෙන් පැමිණීමි. ඔබ ළඟ ඇති කේශ ධාතුන් වහන්සේලා ප්‍රමාද නොකොට මා හට දුන මැනව. එක්කරුණ උදෙසාම මාගේ උපාධ්‍යායන් වහන්සේ විසින් එවන ලද්දෙමි. මෙසේ වදාළ කල්හි අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා මා ළඟ නැතැයි කීය. තෙරණුවෝ මොහු විසින් ධාතු කරඬුව ගිලින ලද බව දැන මහරජුනි කේශ ධාතු ගනිමි වදාළ කල්හි එසේය දකිනසේක් නම් ගෙන යනු මැනවයි පැවසුවේය. මෙසේ තුන්වරක් ගිවිස්සවාගෙන එහිම වැඩ සිටි සේක්. ඉද්ධියාමාපිත්වාන තතු සුසුකුමං කරං පවේසිත්වා මුකේ තස්ස ගන්හි ධාතු කරණ්ඩකං නාගාලයාභිනික්ඛමි තිට නාගාහි වාසිය. තෙරණුවෝ ඉර්ධියෙන් සියුම් අතක් මවා නාරජුගේ මුවට ඇතුල් කොට ධාතු කරඬුව පිටතට ගත්සේක. සිටුව නාගයයි වදාරා නාවිමනින් නික්ම වැඩිසේක. එකිනෙහි ජයසේන නාරජු ශ්‍රමණයා වංචා කොට පිටත් කරන ලද්දෙමි කියා උන්වහන්සේ වැඩි කල්හි ධාතු කරඬුව බලා ධාතු නොදැක ශ්‍රමණයා විසින් නසන ලද්දෙමි දෑත් හිස මත තබා තම සකල නාග භවන ඒක කෝලාහල කොට මහා හඬින් වැළපෙන්නේ අපගේ ඇස් උපුටාගෙන ගිය කලක් මෙන් සදේවක ලෝකයා හට පිහිටට තිබෙන සම්මා සම්බුදු රජුන්ගේ කේශ ධාතුන් පුදා තවම අපා දුකින් නොමෙතිනු අප මැඩ පවත්වා ධාතුන් රැගෙන ගිය ශ්‍රමණයා ලුහුබැඳ ධාතු ගන්නෙමුයි දෙකෝටියක් නාගයින්ගෙන තම බෑනා සමග උන්වහන්සේ පසුපසින් ලුහුබැඳ අහසට නැගුණෝය. එකිනෙහි සිව තෙරණුවෝ අහසින් බැස පොළොවට පිවිසිසේක. එවිට ඔවුනොත් පොළොවට පිවිසුනාහුය. මෙසේ තෙරණුවෝ මතුවෙමින් කිමිදිමින් ප්‍රාතිහාර්ය දක්වා සේරු නුවරට ඉතා දුර නොවූ ගල් තලාවට නැගිසේක. එහිදීම ඔවුන් සංවේග කරවා චෛත්‍යාංගණයෙහි මහා භික්ෂු සංඝයා පෙරට කොට ප්‍රකට වූසේක. නාගයෝ ධාතු ගන්නට නොහැකිව මහත් හඬින් රාව ප්‍රතිරාව නංවා මෙතැන් පටන් අපි නැසී ගියම්හයි ඒ ගල් තලාව මත සියලු නාගයින් රැස්ව මහා හඬින් වැළපුණාහුය. භවත්නි ඒකාන්තයෙන් නැසී ගියම්හයි එදා සිට ඒ ගල් තලාව නාගයින්ගේ රාව ප්‍රතිරාව දුන් හේයින් නාගගල යන නම ඌයේය. ජයසේන නාගතිමේ තෙරුන් පිටුපසින් ලුහුබැඳ චෛත්‍යාංගණයට ගොස් රජුට මෙපවත් සැලකලේය. දේවියනි මේ භික්ෂු තෙමේ මා විසින් නොදෙන ලද ධාතුන්ගෙන පැමිණියේය. එය ඇසූ රජ තෙමේ ආර්යයන් වහන්ස නාගයාගේ වචනය සැබෑවක්ද?
නැත මහරජාණෙනි මොහු විසින් දෙන ලද ධාතුන් ගත්තේ මේ වදාළ කල්හි නාගරාජයා ඔබ වහන්සේ සාක්ෂි කරුවෙකු දෙනු මැනවයි කීවේය එවිට තෙරණුව ඒ නාරජුගේ බෑනා වූ සමනුප්පල නාරජු සාක්ෂියට තැබූ සේක රජු ඔහුගේ බෑනාගේ සියලු වචන අසා තෙරුන්ගේ වචනය නිවැරදි බවට අදහා ගත්තේය එවේලෙහි දුකින් පීඩිත නාරජු සෑමලුවෙන් පිටත සිටියේය ඒ නාරජු සෑමලුවෙන් පිටතට වී හුන් බැවින් එදා සිට බහිනාග රජ යන නම ඌයේය ඔහු බෑනා සෑමලුවෙහි ඇතුළෙහි හිඳෙව්වේය මේ චෛත්‍ය රාජයා හට රැකවල්ගත් නාගයින් ගැන කිව යුත්තේය සුමන නාරජුගේ පිරිවර වූ සය කෝටියක් පමණ නාගයෝය ජයසේන නාරජුගේ පිරිවර වූ දෙකෝටියක් පමණ නාගයෝය සමනුප්පල නාරජුගේ දෙකෝටියක් පමණ නා පිරිවර සිටියාහුය සියලු නාගයෝ ධාතුන් වහන්සේලාට රැකවල් ගත්තාහුය රජ තෙමේ තෙරුන්ගේ අතින් කේශ ධාතුගෙන රුවන් කරඬුවක වඩා හිඳුවා මහින්ද නම් අමාත්‍යවරයා අතට දුන්නේය ඒ පිරිස අතර ත්‍රිපිටක මහා පුස්සදේව තෙරුන්ගේ ශිෂ්‍යවර සිව් පිලිසිඹියාපත් සාමණේරවරු සතර නමක් සිටියෝය උන්වහන්සේලා අතර එක් නමක් මලේ රජපුත්‍ර සුමන සාමණේර නමි තව නමක් සේරුනුවර සිවරජුගේ සොයුරියගේ පුත්‍ර උත්තර සාමණේර නමි තව නමක් මාගම මල්කරුගේ පුත් චුන්ද සාමණේර නමි අනෙක් නම මාගම එක් කෙළඹියෙකුගේ පුත් මහා කස්සප සාමණේර නමි මේ සාමණේරවරු සතර නම අද කාවන්තිස්ස මහරජු මහා චෛත්‍ය රාජයාගේ ධාතු නිධානය කරන්නේය අපි හිමාලයට ගොස් පිපුණු කුසුම් රැගෙන එන්නෙමුයි තෙරුන් වහන්සේ වැඳ අහසින් හිමවතට ගොස් සපු නා සල් ආදී පිදිය යුතු මල්ගෙන තෞතිසා දෙව්ලොවට වැඩියාහුය එකල සක්දෙව් රජු ස්වර්ණාභරණයෙන් සැරසී දෙදෙව් ලොවෙහි දෙවියන් හා ඒ රාවණ ඇතුපිට නැගී දෙකෝටි පනස් ලක්ෂයක් දිව්‍ය අප්සරාවන් පිරිවරා සුදර්ශන මහා වීදියෙහි හැසිරෙන්නේ ඒ සාමණේරවරුන් දුරින්ම වඩිනු දැක ඇතුපිටින් බැස පසඟ පිහිටුවා වැඳ උන්වහන්සේලා අතෙහි ඇති මල් පෙට්ටි දැක ආර්යයන් වහන්ස නුඹ වහන්සේලා අතෙහි තිබෙන්නේ මොනවාදැයි ඇසුවේය. එය අසා සාමණේරවරු කිම මහරජාණෙනි තෙපි නොදන්නහුද ලංකාවෙහි කාවන්තිස්ස මහරජු දස බලයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ වැඩමවාගෙන මහවැලි ගඟෙහි දකුණු ඉවුරු පෙදෙසේ සේරු නම් විල කෙළවර වරාහ නම් ගල් කෙමිය පිහිටි බිම මත චෛත්‍යයක් කරන්නට නුඹ වහන්සේගේ නියෝගයෙන් විස්කම් දෙව්පුතු විසින් මවන ලද උළු ගඩොල්ගෙන චෛත්‍ය රාජයා කරවා අද ධාතුන් වහන්සේලා නිධන් කරයි. ඒ පූජාව පිණිස හිමාලයෙන් ගෙන ආ මල් මේවායි වදාරා මෙහෙනුත් මල් ගන්නට පැමිණියම් හයි වදාළහ. සක් දෙවිඳු උන්වහන්සේලාගේ වචනය අසා ආර්යයන් වහන්ස. නුඹ වහන්සේලාගේ අතෙහි ඇති මල් සිළුමිණි සෑයට පුදා අපගේ උයනෙහි මල්ගෙන වඩිනු මැනවයි පවසා උන්වහන්සේලා සමග ගොස් ඒ මලින් සිළුමිණි සෑය පිදුවේය. ඉක්බිති ප්‍රමාද නොවිය යුත්තේයයි සක් දෙවිඳුට දැනුම් දුන්හ. එය ඇසූ සක් දෙවිඳු මහා උද්‍යාන පසින් පරසතු කොබෝලීල ආදී මල්ද සඳුන් සුනුද ගෙන දුන්නේය. සාමණේරවරු මල්ගෙන දෙව්ලොවින් බැස හිමාලයට පිවිස රන්මිණි පව්වෙහි ශාන්ත සෙවණෙහි හිඳ දිවා විහරණය කොට නැකැත් වේලාව පැමිණි කල්හි මැණික් සොයමින් යන්නාහු මැණික් සතරක් දුටහ. එයින් එකක් ඉඳුනිල් මැණිකකි.
එකක් ප්‍රභාස්වර ජෝතිරස මැණිකකි, එකක් වෛරෝඩියකි, අනික මැසිරිගල් මැණිකකි. මැණික් සතරද දිව්‍ය පුෂ්පයන්දගෙන වැඩම කොට තෙරුන් වහන්සේලාට පෙන්වූහ. තෙරුන් වහන්සේ මහරජාණෙනි, මේ හෙරණෝ පරසතු කොබෝලීලාදී පුෂ්පයන්ද සඳුන් සුනුද මැණික් සතරක්දගෙන පැමිණ සිටිති වදාළහ. රජතෙමේ එය අසා සොම්නසට පත්ව සාමණේර වරුන්ට පසඟ පිහිටුවා වැඳ උන්වහන්සේලාගෙන ආ මැණික්ගෙන මහා නන්ද නම් ඇමතියාට දී තෙරුන් වහන්සේලා සමග මහත් පිරිවරින් චෛත්‍යාංගණයට ගොස් ලලාට ධාතුන් වහන්සේ මැණික් කරඬුවෙන් පිටතට වඩමවා තම හිස මත ලලාට ධාතුව වඩා හිඳුවා උඩින් සුදුසේ සත් අල්ලා චෛත්‍ය රාජයා තුන් වරක් පැදකුණු කොට නැගෙනහිර දොරටුවෙහි සිටියේය. දස බලයන් වහන්සේගේ මේ ලලාට ධාතුන් වහන්සේ අප විසින් තනවන ලද බුදු පිළිම වහන්සේගේ නලල් තලයෙහි ඌන්න රෝම ධාතුවක ආකාරයෙන් වැඩ සිටින සේක්වායි අධිෂ්ඨාන කෙලේය. රජතුමා අදිෂ්ඨාන කළ සැනින්ම ලලාට ධාතුන් වහන්සේ කරඬුවෙන් අහසට පැන නැගී අහසෙහි තල්ගස් සතක් පමණ උසින් වැඩහිඳ ෂඩ්වර්ණ බුද්ධ රශ්මි විහිදන්නට පටන් ගත්තේය. පර්වත මුදුනින් වැගිරෙන රන් ධාරාවක් සෙයින් ඒ බුදු රැස් අහසින් නික්මෙන රන් රස ධාරා සෙයින් සියලු ලක්දිව රැස්මාලාවෙන් ඒකාලෝක කොට ගත්තේය. එවේලෙහි යමක මහා ප්‍රාතිහාර්යට සමාන වූ ප්‍රාතිහාර්යක් වූයේය. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ නුදුටු විරු මහා ජනයෝ ඒ ප්‍රාතිහාර්ය දැක තථාගතයන් වහන්සේගේ රූපකාය ප්‍රත්‍යක්ෂව දුටු කලකමින් වූහ. අදිට්ඨ පුබ්බං සත්තුස්ස පාටිහිරං මහා ජනා දිස්වාපීති පරාජාත පසාධ මජ්ජගුං ගිනේ. ශාස්ත්‍රෝන් වහන්සේ නොදුටු විරු මහා ජනයෝ ප්‍රාතිහාර්ය දැක බලවත් ප්‍රීතියට පත්ව තථාගත ජිනයන් වහන්සේ කෙරෙහි තව තවත් පැහැදී ගියහ. පූජේසු ගන්ධ මාලංච අලංකාරං සකං සකං සබ්භේ වන්දිං සුසිරසා චේතියං ඊදිසං වරං. සුවඳ මලින්ද තම තමන් පැළඳ සිටි අබරණින්ද පූජා කළහ. සියල්ලෝම මෙබඳු වූ උත්තම සෑයකි සිරසින් වන්දනා කළාහුය. ඒ පිරිසෙහි සිටි එක් පඬිත පුරුෂයෙක් භාග්‍යවතුන් වහන්සේට ස්තූති ප්‍රශංසා කරමින් මෙසේ කීවේය. නිබ්බුතස්සාපි බුද්දස්ස යසු භවති ඊදිසු තිතස්ස ලෝකනාතස්ස කීදිසා ආසි සම්පදා. පිරිනිවන් පාවදාළ බුදුරජාණන් වහන්සේට ලැබෙන යස ഘോഷාව මෙබඳු නම් වැඩ සිටියා වූ ලෝකනාථයන් හට කුමන අයුරින් යස කීර්ති සම්පත් ලැබෙන්නට ඇද්ද? ආනුභාව මිදං සම්භං පුඤ්ඤේනේව මහේසිනු කරිය ඤත්වා පුඤ්ඤං තං පත්තෙන්තු බෝධි මුත්තමං.
ඒ උතුම් අභිසම්බෝධිය ප්‍රාර්ථනා කරමින් පිනක් කරන ලද්දේද මේ සියලු ආනුභාවයන් මහර්ෂීන් වහන්සේගේ පින නිසාමය. එවේලෙහි නානා රත්නයෙන් විචිත්‍ර වූ නොයෙක් ආකාරයෙන් සැරසූ මහාර්ඝ වූ දජ පතාකයන් ඔසවා නානා කුසුමින් ගැවසීගත් නොයෙක් පුද පූජාගත් මිනිස්සු උත්සව වෙස් ගත්තාහුය. අනේක තූර්ය නාදයන්ගේ හඬ පැතිරුණේය. එකිනෙහි දේවතාවෝ මල් වරුසාවක් වැස වූවාහුය. මහත් ආනුභව ඇති නාගයෝ පූජා පැවැතුහ. මෙසේ සියලු දෙවිවරු නාගයෝ මිනිස්සු සාදුකාර දුන්නාහුය. අත් පොළසන් දුන්නාහුය. හිස උඩින් සලු කර කැවූහ. ඇත්තු කුංචනාද දුන්හ. අශ්වයෝ සතුටින් හේසාරාව කළහ. ගණකඩ බොල් මහ පොළව ජලය සීමා කොට කම්පා වූයේය. දිසාවන්හි විදුලි එළි නික්මී ගියේය. සියලු ලක්දිව සමන් කූට ආදීෙහි මහා වනයෝ කුසුම් රැසින් කැවසී ගත්හ. සියලු ජල තටාකයෝ පස් පියුම් පිපී ගත්හ. දෙවියන් අතරෙහි මිනිස්සුද මිනිසුන් අතරෙහි යක්ෂ නාග ගුරුලු ආදීහු වූහ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස අපමණ වූහ. මහත් වූ සාදුනාදයෙන් මහා බුදුගුණ ഘോഷයෙන් සියලු ලක්දිව තියුණු වාතවේගයෙන් කැළඹුණු සමුද්‍රයසෙයින් එක් පැහැර ඒක නින්නාද වූයේය. මේ පූජා විධානයෙන් පැහැදී ගිය මහා ජනකාය මැදෙහි ප්‍රතිහාරය දක්වා වදාළ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ අහසින් පහළට වැඩම කොට බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නලල් තලයේහි පුන් සඳක ශ්‍රීය අභිභවමින් බබලමින් වැඩ සිටිසේක. රජතෙමේ මහානන්ද නම් ඇමතියා අතින් කේශධාතුගෙන විහාර මහා දේවියට දී මේ කේශධාතුන් වහන්සේලා දස බලයන් වහන්සේගේ සිරස මත පිහිටුවා ලන්නේ පැවසුවේය. ඕතමෝ කේශධාතුගෙන ඒ අයුරින්ම පිහිටන සේක්වායි අදිෂ්ඨාන කළාය. එකෙනෙහි කේශධාතුන් වහන්සේලා කරඬුවෙන් අහසට පැන නැගී මොණරෙකුගේ ගෙලෙහි ඇති පැහැගත් නීල වර්ණ රැස් විහිදුවමින් අහසින් පහළට වැඩම කොට බුදුපිළිම වහන්සේගේ උත්තමාංගය වන සිරසෙහි පිහිටිසේක. ඉක්බිති රජතෙමේ තෙරුන් වහන්සේ සමග ධාතු ගර්භයට පිවිස දිව්‍ය වූ සඳුන් සුණු ගැවසීගත් පරසතු කොබෝලීල ආදී සුවඳමල් අතුරා විසුරුවා එලි විහිදුවන මැණික් ගල් සතර තැබුවේය. ඒ එලියෙන් ධාතු ගර්භය අතිශයින්ම බැබළුණේය. සියලු නාටක ස්ත්‍රීහු තම තමන් පැළඳි ආභරණ ගලවා ධාතු ගර්භයටම පිදූහ. ඉක්බිති රජු ධාතු නිධානය කොට බුදුරුවෙහි සිරිපතුල් ළඟ හිස තබා වැඳ හොත්තේ මෙසේ වැළපුණේය. මාගේ පියාගේත් පියාගේ පරපුරෙන් පැමිණ වදාළ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ අද අවසාන දිනය කොට මෙතෙන් පටන් වෙන්නෝසේක. මම දැන් මුඹ වහන්සේ බොහෝ කලක් වැඩ සිටි රමණීය රුහුණු රටින් වැඩමවාගෙන මේ ස්ථානයේහි පිහිටු වෙමි. පවසා සිනේරු පර්වත මුදුනේහි දිලෙන මහා ප්‍රදීපයක්සේ නුඹ වහන්සේ මෙහිම වැඩ සිටිසේක. දැන් අපි නොයන්නෙමු. භාග්‍යවතුන් වහන්සේ සමාවන සේක්වායි වැළපෙමින් ධාතු ගර්භයේහිම වැටි මෙය පැවසුවේය. අහෝ වියෝගං දුක්ඛං මේ ඒතා භාදින්ති ධාතුයු වත්වාසු පරිදේවන්තු
धातु गभे सई तद अहो भाग्यवतुन वहांसे केन वेनवीम मट दुखकी मे धातुन वहांसेला मागे मेहि रंदीम वलाक्वन सेकै किया हेते मे हंडा वेलेपिमिन एकल ही धातु गर्भेहि वद होतेय मरिसामि नो गमिस्सं अये हित्वा इदेवहं दुर्लभं दस्सनं तस्स संसारे चरतु ममाति मागे आर्य ओ शास्त्रून वहांसे अत्थर नोयान्नेमी मम मेहिम मेरेन्नेमी ससर सरिसरमिन सिटिमा हट भाग्यवतुन वहांसेगे दक्म इताम दुर्लभ ऊयेय किया वेलपिमिन वदहोत्तेय ए भिक्षु संज्ञा अतरहि सिटी सहदेव नम थेरुन वहांसे धातु गर्भेहि वदवटी हडमिन सिटिना रजुदक मे रजुगे अदहस किमेक दै परचित्त विजानन ज्ञानयिन बला मिहि वेंदवटी मेरिन निमी वेदहोत पवदन इर्दिहेन धातु गर्भयेन पिटतट गत सेक इक बिति मुलिन्म गेनन लद ज्योति रस पाशानय धातु गर्भेट उडिन वियंसे तबा वसा रहतन वहंसेला धातु गर्भे हात पस सतरस यहनक मिन एक घनवेवा धातु गर्भे ही सुवंद नोवियलेवा पुष्पयो नोमेलेत्वा रत्नयो दुर्वर्ण नोवेत्वा पूजनीय भांडयो नोनसेत्वा बुदु दहामत सतुरु मिस दिटुगत पुद्गलयान हट अवकाशयक हो सिदुरक हो नोवेवाय अधिष्ठान कलसेक इक्बिति रजतुमा धातुन वहांसेट महत उ पूजा कोट मंगल चैत्ये ही सतरस कोटुवद कोत खरल्लद कैलाश कोटयक मेन तनिसुदेन कोट वेलिपादे ही पटन कलयुतु सियलु वेड निमा करवीय सुदु निमल संदरसक सेन दिय बुबुलक सेन कैलाश कूटयक सेन छत्रय दरा नोसेल्वी वेड सिटि सेक सत्पुरुष जनया पहदवमिन अन्य तीर्थकयान मडिमिन मंगल सैरजानो बेबलुनु सेक विलासमानो अट्ठासी तोसयं तो महाजनु मंगल केलास तूपो अचलो सुपतिट्टितो महाजनया तुल सतुट उपदवमिन कैलाश कूट पार्वतीय विलसिन नोसेल्वे मेनविन पिहिता मंगल स्तूप राजयानो वेड सिटिन सेख सुजनप्रसादन करो तित्तिय दिट्टिमंदनो भवी सद्धा करो सिट्टो सभ जनप्रसादको सत्पुरुष जनया हट पहदीम एतिकरवन तीर्थकयांगे दृष्टि मेडलन सियलु जनया हट प्रसादे एतिकरदेन श्रद्धाव एतिकरदेन सैरजानो श्रेष्ठ उसेक चेतियो पवरो लोके महाजननि सेवितो धज पुप समाकिन्नु सदा पूजार हो भवि लोवे ही उत्तम ओ चैत्य राजयानो सदहवत महाजनया विसिन पुदन लता हुय धज पुष्पयन गवसी गत्ता हो हम कल ही पूजार ह उसेक
බහුජන සමාගම් නාන දේශ සමාගත පූජේසු තං මහතුපං සබ්බදාපි අතන්දිතා නොයෙක් නොයෙක් ප්‍රදේශයෙන් පැමිණෙන බොහෝ ජනයෝ එක් රැස් වී හැම කල්හිම නොමැලිව ඒ මහා ස්තූප රාජයාට පූජා පැවැත්වූහ. ඊදිසෝ පතිරූප වාසෝසු තේසෝ දුල්ලබෝහවේ. අපමත්තා සදාසන්ත චිනාත් කුසලං බහුන්ති. මෙබඳු වූ ප්‍රතිරූප දේශයක වාසයක් ඇද්ද ඒකාන්තයෙන්ම ඒ දේශය දුර්ලභය. හැම කල්හිම ශාන්තව අප්‍රමාදීව බොහෝ කුසල් රැස්කරව. රජතිමේ සියුම් කපු වස්ත්‍රයෙන් මහානීය වූ චෛත්‍ය රාජයා පළඳවා වෙලා ශ්‍රී වර්ධන නම් මහා බෝධීන් වහන්සේ පිහිටුවා එහි බෝධිකරයක් කරවා තුන් මහල් පොහොය ගයක් කරවා රාත්‍රියට හිඳින තැන් දහවලට හිඳින තැන් කරවා විහාරයක කළ යුතු සියල්ල කරවීය. මෙපමණක් කොට අත්පැන් වඩා විහාරය පූජා කරන්නේ මී සිතා 80,000ක් පමණ භික්ෂූන්ට දින හතක් අනේක සූප ව්‍යංජනයෙන් යුතු මහා දන් දී සත්වෙනි දිනෙහි මහා භික්ෂු සංඝයා හට තුන් සිවුරු පිණිස වස්ත්‍ර පූජා කොට උදෑසනම ආහාර අනුභව කොට තෙරුන් සමීපයට ගොස් වැඳ එකත් පස්ව සිටියේ මෙසේ කීවේය. ආර්යයන් වහන්ස සිව් දිශාවට අයත් මහා භික්ෂු සංඝයා හට දානයා පූජා කරන්නට කැමැත්තෙමි. ඒ ආයුෂ්මත් තෙරණුවෝ මෙසේ වදාළ සේක. එළඹෙන්නා වූ පුන් පොහෝ දිනෙහි අස්විද නැකතින් දන් දීම යහපති. රජතෙමේ තෙරුන්ගේ වචනය අසා පසඟ පිහිටුවා තෙරුන් වැඳ සෝම නගරයේහි සිය නැගිනි දේවියට කතා කළේය. නැගිනිය, දස බලයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදන් කොට කර වූ මංගල මහා චෛත්‍ය රාජයාට ගැලපෙන ප්‍රාසාදයක්ද සරසන ලද දොරටු අට්ටාල තොරණ සහිත සුදු වස්ත්‍ර අනේක දජයෙන් ගැවසීගත් විහාරයක්ද කරවා දානීය දෙන්නෙමි ආර්යයන් වහන්සේට කිව්වෙමි. ඒ ආයුෂ්මත් තෙරණුවෝ එළඹෙන පුන් පොහොයට දානීය දිය යුතුයයි වදාළ සේක. දේවයන් වහන්ස කුමක් කියන සේක්ද? ආර්යයන් වහන්සේ වදාළ න්‍යායෙන් එළඹෙන පුන් පොහෝදා දානීය දෙනු මැනව. රජතුමා එය අසා සතුටට පත්ව යහපති නැගිනිය යැයි පිළිගෙන සෝමනුවර වසන්නේ එළඹෙන පුන් පොහෝ දින පැමිණි කල්හි අද උපෝසත දවසයි දැන ගිරි අබා රජු කැඳවා දරුව හෙට දන් දිය යුත්තේය. ඔබ සේනා සරසා මා සමග හෙට එවයි පවසා සේරු නුවර සිව රජුටත් ලෝණ නුවර මහා නාග රජුටත් ලිපි ඇව්වේය. හෙට තොපගේ ඇත් අස් රිය පාබල ආදී හැම රන් අබරණින් සැරසී මා සමග උත්සවශ්‍රීයෙන් යුක්තව ආර්ය වූ තිස්ස තෙරුන් වහන්සේට දෙනු ලබන දාණයට එකතු වෙත්වා. ඔහු රජුගේ හසුන් ලැබ තම තමන්ට හැකියායුරින් ඇත් අස් රථ පාබල සේනා අලංකාර කොට අංවල රන්කොපු බහා රන් කිකිණි දැලින් පළඳවා මහා ගොනුන්ද එසෙයින් අමාත්‍ය ගෘහපති බ්‍රාහ්මණ පුත්‍ර
එලුගව ගොපල්ලන් කුදුමිටි ජනයා සෙන්පති ආදීහු විචිත්‍ර වස්ත්‍ර හැඳ නොයෙක් සුවඳ විලවුන් ගල්වා පැමිණ රජු ඉදිරියේහි පෙනී සිටියාහුය. රජතුමාත් සිවුරඟ සේනා පිරිවරණ ලදුව අලංකාරව සැරසූ ඇතුපිට නැංගේය. සෙසු රජවරු තම තම සේනාවන් පිරිවරා ඇතුපිට හිඳ රජුමැදි කොට වම් දකුණු පසින් නමස්කාර කරමින් නික්මුණාහුය. රජුගේ ගමන තථාගතයන් වහන්සේ බැහැ දකිනු පිණිස ජීවක අම්බ වනයට අජාසත් රජුගේ ගමන බඳුවිය. තිස් යොදුන් පමණ වූ ඒ රාවණ ඇතුපිට නැගී දෙදොව්ලොවේ දෙවියන් පිරිවරා නන්දන වනයට යන කල සක්දෙව් රජුගේ ගමන බඳුවිය. රජ තෙමේ මසක් වැඩුණු සඳහි ඡායාව එන කල්හි සෝමනුවරින් නික්ම සේරුවිල කෙළවර නානාවිධ අලංකාරයෙන් සැරසුණු නාටක ස්ත්‍රීන්ගේ පංචාගික තූර්යනාදය කරවමින් සිටියේය. මහා පොළව බිඳී යන අයුරින්, පර්වත පෙරළී යන අයුරින්, මහා සයුර ගොඩගලා බිඳී යන කලක අයුරින් වූයේය. බ්‍රාහ්මණයෝ ජයමුඛ මංගලාදී සෙත් වචන පැවසූහ. සියලු අලංකාරයෙන් සැරසුණු නාටක ස්ත්‍රීහු පසඟතුරු ගොස නැගූහ. මහා ජනයෝ සලු හිස සිසාරා කරකැවූහ. ඉක්බිති රජතෙමේ බොහෝ සුවඳ පහන් ධූප ආදිය ගෙන්වාගෙන ඇතුපිටින් බැස සේනාව පිරිවරා තෙරුන් වසන තැනට පිවිස තෙරුන් මැදහුන්නේ ආර්යයන් වහන්ස. රජවරුන්ද එකතු වී අතපැන් වත්කොට විහාර දානය දීමට කාලයයි කිවේය. රජුගේ වචනය ඇසූ තෙරුන් වහන්සේ යහපති මහරජාණෙනි පිළිගත් සේක. ඒ අතපැන් වත්කොට විහාර දානය පූජා කරන දිනෙහි නානාවිධ විචිත්‍ර මැණික් දඬුවල නානා ධජ පතාකාදිය බන්ධවා ඔසවන ලද්දාහුය. පෙරදිග ආදී දිශාවන්ගෙන් මද සුළඟ හැමුවේය. එසේයින් මහා රැස් ජාලාවෙන් ජුවලිත වූ සූර්යා බැසගියේය. පැතිරගිය වලා දුහුවිලි, දැලි, රාහු ආදී බාධාවෙන් තොර අහසෙහි තරු සමූහයා පිරිවරා පුන්සඳ බැබලී රිදියෙන් තනූ රවුම් කැඩපතක් සෙයින් පෙරදිගින් නැගුණේය. එකිනෙහි දඬුවැට පහන් දැල්ලූවාහුය. මහා මංගල චෛත්‍ය රාජයා ජාතිමත් සමන්මාලා දාමයෙන් වසා එකම මල් ගුලාවක් මෙන් අලංකාර වූයේය. තරු සමූහයා පිරිවරූ සඳ මඩල යම්සේද එසේයින්ම පහන් මාලාවෙන් අලංකාර වූ මහා චෛත්‍ය රාජයා අතිශයින්ම බැබළුනේය. මුළු ලක්දිව හැමරුක්ද විචිත්‍ර ධජයෙන් සැරසුවාක් මෙන් අකලට මල්පල හටගෙන විචිත්‍ර වූයේය. මහා සයුර, ලුණු සයුර ආදීහිත් පස් පියුම් පිපී ගියේය. විචිත්තවත්ථාභරණේහි සම්භේ අලංකතා දේව සමානවන්නා අනේක සංඛා සුමනා පතීතා ජන සමන්ත පරිවාරයින්සු. සියලු දෙනා දෙවියන් හා සමාන පැහැයෙන් විචිත්‍ර වූ වස්ත්‍රාභරණයෙන් සැරසී ගත්තාහුය. නොයෙක් ගණනින් සමන්මල් වැටුණේය. ජනයෝ හාත්පසින් මහා සෑය පිරිවරා ගත්හ. සබ්භේව උජ්ජාලාපේසුං දණ්ඩ දීපං මනෝරමං සකලම්පි ඉදං දීපං ආසි ඕභාසිතං තදා.
සියලු දෙනාම සිත් කළු දඬුවට පහන් දල්වා එසවුවාහුය. එකල්හි මේ මුළු දිවයිනම ආලෝකවත් වූයේය. තාරාගණ සමකින්නු පුන්න චන්දෝව ජෝතයි සාරදී නබ මජ්ජම්හි සරත්කාලයේහි අහසෙහි මුදුන්ව සිත් කළු රැස් විහිදුවමින් තරු කැල පිරිවරාගත් පුන් සඳසේ මහා සෑය බබළුනේය. තතායං තුපවරු සුපභාසෝ අලංකතු මාලාපදීප මජ්ජම්හි භාති බුති ලකුත්තමු. එසේයින්ම මේ උතුම් ස්තූප රාජයා ඉතා ප්‍රභාස්වර වූයේ අලංකාර කරන ලද්දේ මල් පහන් මැද උතුම් බැබලීමෙන් බබලයි. සබ්බේපි පද පාස්ස ලංකා දීපස්ස සම්බසු ධජේහිව සමාකින්නා ආසුං පුප්ප පලන්දදා. ලංකාද්වීපයෙහි සියලුම වෘක්ෂයෝ ධජයන්ගෙන් ගැවසී ගිය කලෙකමෙන් අකාල පුෂ්ප ඵලයෙන් සැරසුනාහුය. සචේතනායතා සම්බේ අකාපූජං අකාතදා තතාචේතනා සම්බේ අකාපූජං අනප්පකං. එකල්හි යම් අයුරකින් චේතනා සහිත සියලු දෙන පූජාවන් පැවැත් වූවාහුද ඒ අයුරින්ම චේතනා රහිත සියලු වස්තූහු අනල්ප පූජාවන් පැවැත්වූහ. බොහෝ සෙයින් භූමාටු දෙවිවරුන්ගේ පටන් අකනිටා බ්‍රහ්මලෝකයෙහි දෙවිවරුන් දක්වා දිව්‍යමාලා පරසතු කොබෝලීල සඳුන්සුනුගෙන පැමිණි දෙවිවරු වෙත්වා මිනිස්සු වෙත්වා ගණනක් දැනගන්නට නොහැක්කේය. උත්තම වූ මහා පිරිසකගේ එකතුවක් වූයේය. ඒ දවසෙහි මහ පොළොව අහස යුගන්ධර පර්වතය සක්වල උතුම් පර්වතාදිය කම්පා වූහ. එය දුටු රජු අතිශයින් සොම්නසට පත්ව තෙරුන් වහන්සේලාද අවශේෂ මහ ඇමතිවරුන්ද රැස්කොට නාටක ස්ත්‍රීන්දගෙන මම දැන්ම අත්පැන් වඩා විහාර පූජාව කරන්නෙමි චෛත්‍යාංගණයට ගියේය. තෙරුන් වහන්සේත් භික්ෂු සංඝයාගෙන චෛත්‍යාංගණයෙහි වූ අලංකාර මණ්ඩපෙහි වැඩහුන්හ. රජතෙමේ සුවඳ පැන් පිර වූ රන් කෙණ්ඩියගෙන තෙරුන් වහන්සේගේ අතපැන් වඩා විහාර පූජාව කෙලේය. එසේ පූජා කොට මෙය පැවසීය. ආර්යයන් වහන්ස, මේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ මාගේ පිය පරපුරෙන් වැඩමවාගෙන ආවකි. දැන් අපගේ අතිරුචිර රමණීය රුහුණු දනව්වෙන් වැඩම කොට රණින් කළ ධාතු ගර්භෙහි සත් රුවණින් ධාතු මණ්ඩපයක් කරවා එහි රන් බුදු පිළිමයක් වඩා හිඳුවා අපගේ දසබලයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධන් කරවා ආර්යයන් වහන්සේගේ සිවුරු ආදී සිව්පසේ පිණිස දැන් ගම්වර 10ක් පූජා කරන්නෙමි. ගම්වර පුදා හාත්පස තුන් ගව් ප්‍රමාණයක දොරට සේරු විලෙහි බෙර හසුරුවා ආරාමිකයන් කොට දුන්නේය. මෙසේ කීවේය. ස්වාමීනි, නුඹ වහන්සේට මා විසින් පුදන ලද ගම්වර 16ට අදම වැඩිය යුත්තේය.
වැඩම කොට අදම පරිභෝග කර වදාළ මැනවයි කියා එහිම රාත්‍රී වැස පසුවදා සිට සත් දිනක් මහදන්දී සත්වෙනි දින මහා භික්ෂු සංඝයාට තුන් සිවුරු සඳහා යෝග්‍ය සලුද ප්‍රනීත බොජුන්ද දී තෙරුන් වෙතට පැමිණියේය. ආර්යයන් වහන්ස විහාරයේහි කළ යුතු ද මා විසින් නොපිරිහෙලා කරන ලද්දේය. ගෙදරට යන්නෙමි දැනුම් දුන්නේය. තෙරුන් වහන්සේ එය අසා යහපති මහරජාණෙනි පිළිතුරු දී වදාළහ. ඒ රජ තෙමේ චෛත්‍ය රාජයාට පූජා පිණිස මල් වත්තක් කරවා මල් මාලා ගොතන්නවුන්ට වැටුප් දුන්නේය. එසේයින් හේවිසි බෙරවයන්නවුන්ට නැට්ටුවන්ට විහාර සීමාව තුළ රන් නගුලෙන් වෙන්කොටදී ආරාමිකයන්ට ගමක් කරවීය. භික්ෂු සංඝයාට වතාවත් පිණිස තමා සමීපෙහි සිටින ඇමතිවරුන්ගේ දියනිවරු 500ක්ද එසේම අමාත්‍ය පුත්‍රයන් 500ක්ද දැසි දස්සන් 500ක්ද ඒ ඒ පිරිසට වැටුප් පිණිස කහවණු 500,000 බැගින් ගෙවීය. භික්ෂු සංඝයාටද ධාතු පූජාවටද කහවණු 16,000ක් ගෙවීය. එක් බිති ගිරියාබා රජු කැඳවා දරුව තෙපි මෙහිම නිතර වසව් අපගේ විහාරත් ආරාමිකයනුත් ආර්යයන් වහන්සේලාත් පිළිබඳව අප්‍රමාදී වවයි අවවාද කොට ඔහුට සියල්ල පැවරුවේය. තෙරණුවෝ රජුට මෙසේ වදාළහ. මහරජාණෙනි, හාත්පස මහා සීමාව බැඳ යුත්තේය. ස්වාමීනි, බඳිනු මැනවයි කී කල්හි මහරජාණෙනි නොපවසන ලද සලකුණින් සීමාව බඳින්නට නොහැකේය. විහාරයට පෙරදිගින් බටහිරින් උතුරින් දකුණින් මහා සීමාව බඳිනු පිණිස සලකුණු සොයා බලා දෙනු මැනව අපි සීමාව බඳින්නෙමුයි වදාළහ. රජතිමේ සතුට වූයේ ඇමතිවරුන් සත් දෙනෙකුට සර්වාලංකාරයෙන් සරසා සීමා නිමිති ලකුණු කොට එනු පිණිස පිටත් කරවීය. ඒ ඇමතිවරු සත් දෙනා සිව් දිශාවෙහි නිමිති ලකුණු සොයා බලා පත්‍රෙහි ලියාගෙන උත් රජුට දුන්නාහුය. රජතිමේ එක් එක්කෙනාට කහවණු සියය බැගින් දී සිව් දිශාවට රැකවල් දම්මවා සීමාව බඳින සේක්වායි මහා භික්ෂු සංඝයාට දනොම් දුන්නේය. එක් බිති භික්ෂු සංඝයා පිරිවරාගත් තෙරුන් වහන්සේ චෛත්‍යාංගණයෙහි වැඩහිඳ වක් මස කළුවර පක්ෂයේහි 12 වැනි දවසෙහි සීමාව බැඳ නිම වූ සේක. එහි සීමා ලකුණු මෙසේ දත යුත්තේය. පෙරදිග දිශාවෙහි සිගාල පාසානයට ගියේය. එයින් මච්චසේල ගමට වම්පසින් කොට සීමා නම් ගම් කෙත අත්හැර ගණද්වාර ගමට ගියේය. චිත්ත වැවෙහි උතුරු වාන කෙළවරින් වරගම් කෙතෙහි ගල් තලාවට ගියේය. එයින් සාලික නම් මී ගසේ සිට පාසාන ථූපයට ගියේය. එතනින් වුත්තික නම් වැවෙන් දකුණු වාන කෙළවරෙන් කනිකාර ගලට ගියේය. එතනින් චන්නච්චාපිත ගලට ගියේය. එතනින් කුක්කුට සිව නම් උපාසකගේ මී ගසෙහි සිට ස්තූපයට ගියේය. එතනින් සොණ්ඩ නම් ගලට ගියේය. එතනින් සබර නම් ගලට ගියේය. එතනින් ඒලාල තොටට ගියේය. එතනින් හෙබමැදින් ගොස් අස්ස බන්ධන නම් තැනට ගියේය. එතනින් ගල මත උදක කාක නම් නුගරුක ළඟට ගියේය. ඒ රුක දියකාවන් ලැබ සිටිහෙයින් මේ නමින් හැඳින්වූයේය. එතනින් තඹතොට නම් තැනට ගොස් මහාවාරික නම් ස්තූප මාවතට ගියේය. එතනින් අස්මඩලු පිටට ගියේය. එතනින් මහකොළොම් ගස ළඟ සිට පාසාන ථූපයට ගියේය. එතනින් මහවන පිටට ගියේය. එතනින් ලුණුසයුර කෙළවර රිදී ගලට ගියේය.
නැවත අවුත් සිගාල පාසානේහිම සිටියේය. මෙපමණ මේ හාත්පසෙන් කොට සීමා ලකුණු කොට රජු දුන්නේය. විහාරයට බොහෝ ආරාමිකයන්ද ඔවුන් හට විවිධ උපකරණද දෙවා සියලු ප්‍රාකාර තොරණ ආදිය කරවා විහාරය නිමා කොට රුහුණටම ගියේය. රාජා පසන්න හදයු මහා පුඤ්ඤෝ මහා බලෝ කාරිත්වා උද්ධමං තුපං කංචනග්ගීක සෝබිතං තෙරුවන් කෙරෙහි පහන් සිත් ඇති මහා පින්නති මහා බල ඇති රජතෙමේ සොඳුරු ලෙස රණින් සරසා උතුම් ස්තූපයක් කරවා බන්දා පෙත්වා තතු සීමං වට ගාමං ච සූදස දත්වා ආරාමිකානං ච සීමාව බන්දවා සොලොස් ගම් වරක් දෙදී ආරාමිකයන් හට සියලු උපකරණ දී තතු සෝරෝහනං ගන්ත්වා මහා සේනාපුරක්ඛතු විහාර දේවියා සද්ධින් මෝදමානු වසීතහින් ඉන් පසු රජතෙමේ මහා සේනාව පෙරටු කොට රුහුණට ගොස් විහාර මහා දේවිය සමග සතුටු වෙමින් එහි වාසය කළේය. තෙරුන් වහන්සේ වනාහි එහිම වැඩවසන සේක් යමෙක් මේ විහාරයේහි වසන්නේ නම් තථාගතයන් වහන්සේ සමග එක ගඳ කිලෙහි වසන ලෙසින් විසිය යුතු වන්නේ යයි වදාරා එතැන් පටන් සිල් පැවතුම් සමාධි සමාපatti ලැබ ෂඩ් අභිඤ්ඤා පටිසම්භිදාවන් ලද නිකලෙස් රහතුන් පිරිවරහ සියලු බුදුගුණ සිහි කරන සේක් බොහෝ කලක් වැඩහිඳ එහිම අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවිසේක. අනේක ගුණ සම්පන්නු තිස්සත්තේරු බහුසුතු ජනානං සංඝං කත්වා නිබ්බුතු සු අනාසවු. අනේක ගුණයෙන් යුක්ත වූ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඒ චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරණුවෝ ජනයා හට ධර්මයෙන් සංග්‍රහ කොට නිකෙලෙස්ව පිරිනිවිසේක. තේරාපිතේ සීල සමාධියුත්තා බහුසුතා සාදු ගුණාබිරාමා පඤ්ඤාපභාවායුපන්න චිත්තා ගුණාකරා තානයුතා ජනානං. සීල සමාධියෙන් යුක්ත වූ බහුශ්‍රුත වූ සත්පුරුෂ ගුණෙහි ඇලුනා වූ ප්‍රඥා ලෝකයෙන් හටගත් සිතින් යුක්ත වූ ගුණයන්ට ආකාර වූ ඒ තෙරුන් වහන්සේලාද ජනයා හට පිළිසරණ ඇත්තාහුය. පහීන බව සංසාරා පභින්න පටිසම්බිදා නාම රූපං සමාසන්තු පේසලා ජින බන්දතා. උන්වහන්සේලා භව සංසාරය ප්‍රහාණය කොට පටිසම්භිදා ලැබ නාම රූප ධර්මයන් නුවණින් විමසන්නාහු කෙලෙස් බන්ධන සිඳ සිල්වත් වූවාහුය. සත්තානං උත්තමං සම්තිං කත්වාච්ච
जन संगहं निम्बुता ते महापन्या पदीपो सुमानसा। සත්වයන් හට උත්තම ශාන්තියද ජන සංග්‍රහයද කොට ඒ ප්‍රඥයන් වහන්සේලා සතුටු සිතින් යුතුව පහනක් නිවෙනසෙයින් නිවි කියා හොය මෙසේ ආර්ය ජන ප්‍රසාදය පිණිස කරන ලද ධාතු වංශේහි ධාතු නිධානය පිළිබඳ කතාව නම් වූ පස්වෙනි පරිච්ඡේදය නිමා විය।